20 years back, I formed this company. It started as a charity enterprise, that is a proprietorship. So now it has become, within 10 years' time, it has become a charity group of companies. The group consists of the following companies. Charith Enterprises. We handle importation of goods from overseas as well as harbour and dock works. Charith Cosmetics Private Limited. We are suppliers of all natural top quality henna in Sri Lanka. Our henna product range comprises of Amin and Black Gold brands. Charith Filling Stations Private Limited. We run filling stations in the towns of Rattanapetiya, Baddegama and Ambalangoda. Charith Empire Private Limited. We handle the import and sale of branded equipment for the hotel and hospitality trade. Black Gold Rhythmians. An expression of our love for music, Black Gold Rhythmians is our own personal band. Charith Holiday Resorts Private Limited. Under the leadership of the group chairman, Dr. Clarence Kumarge, with able assistance from Managing Director, Mrs. Nirushika Kumarge, Director Administration, Marcus Tissera, Director Business Development, Charith Kumarge, and Director Business Promotion, Ginny Kumarge, the company has performed well. Charith Samo Vyapare, Sabahapatituman, Acharya Sir Clarence Kumarge, Mata Samagai, Adadavase Api, Golden Lions Todin. සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම ආරම්භයක් ගමු ඔබතුමාගේ මේ ව්‍යාපාරයේ කොතනින්ද ආරම්භ වෙන්නේ? අපි පුංචි පරණ මතකයක් අවදි කරමු. ඇත්තටම දැනට වසර 20කට ප්‍රථම තමයි මම චරිත් සමූහ ව්‍යාපාරය බිහි කරේ. ඊට ප්‍රථම මම බ්‍රිතාන්‍ය කම්පැනියක සීමා සහිත ජෝර්ජ් ස්වොට් සහ සමාගමේ මම විධායක නිලධාරියෙක් හැටියට මම ඒ ආයතනයේ වැඩ කරා. ඇත්තරම ඒ ආයතනයේ වැඩ කරනකොට තමයි මට විශේෂයෙන්ම වෙළඳ ශාස්ත්‍රය සහ ශ්‍රී ලංකාවේ ගෙන යන මහා පරිමාණයේ ව්‍යාපාර ගැන මට හොඳ අවබෝධයක් ලැබෙමින් පැවතුණා. මම හිතන්නේ වසර 25ක් මම විශිෂ්ට සේවයක් මෙම බ්‍රිතාන්‍ය කම්පැනියට මම ලබා දුන්නා. එහි මම විශේෂයෙන් මම අධ්‍යක්ෂක මණ්ඩලයේ මම පාත්‍ර වුණා ඒ අයගේ ගෞරවයට. ඒ මගේ ඇඟේ තිබිච්ච මට පුංචි කාලේ ඉඳන් මගේ හැකියාවන් තිබුණා. මම හිතන්නේ මම විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් මම ජාත්‍යන්තර මම ලැබුවා. ලැබුවට පස්සේ මට හිතුන ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් සම්බන්ධයෙන් ලංකාවේ වැඩ කරනකොට අපිට ලැබෙන පිළිතුරු සහ අප ප්‍රවේශය ඉතාමත් සුන්දර නැහැ. ඉතින් ඒ බාධක බිඳගෙන ඉස්සරහට යන්න නම් Tamanට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම දර්ශනයක් තියෙන්න ඕනේ. ටාකට් එකක් තියෙන්න ඕනේ එම් එකක් තියෙන්න ඕනේ ඒ වගේම තමන් දැඩි කැපකිරීමක් කරන්න ඕනේ මේක නිලධාරින්ට පමණක් බාර නොකර ආයතනික සභාපතිවරයෙක් වෙන්න නම් තමා ප්‍රායෝගික සභාපතිවරයෙක් විය යුතුයි කියන අදිෂ්ඨානය තමයි මට තිබුණේ Charith Group of Companies has earned the prestigious Flame Presidential Award Charith Group of Companies has also won a trophy for best hair dye importer in Sri Lanka Dr. Clarence Kumarage has won the National Honor Award of Deshamanya Deshabandhu Kirti Sri Abhimani for excellence in business and the immense service provided to the people of Sri Lanka. He is also a justice of peace for the whole island. ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු වෙන්නේ කොයි විදිහටද ඊළඟට මේ ඔබේ අත්දැකීම් මේ සියල්ල කොහොමද මේ ඔබේ ව්‍යාපාරය සඳහා ඔබ යොමු කරන්නේ? අපි ඒ ගැන ටිකක් කතා කරමු. මට මගේ පුංචි කාලේ ඉඳන් මගේ ඇඟේ දෙයක් තමයි තිබුණා යම්කිසි ව්‍යාපාරික ශාස්ත්‍රයකට ඇතුල් වෙලා ඒ වගේම සුවිශේෂී පුද්ගලයෙක් බවට පත්වේ යුතුයි කියන එක මගේ ඇඟේ තිබිච්ච දෙයක්. ඉතින් ඒ නිසා මම දැනට වසර 20කට පමණ ප්‍රථම මට හිතුණා මගේ ආයතනයක් බිහි කරන්න ඕනේ කියලා. හැබැයි ඉතින් මේක බොහොම අමාරු කාර්යයක්. මම ව්‍යාපාරයේ බිහි කරනකොට ශ්‍රී ලංකාවේ මගේ හිටියා ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අපිත් එක්ක එකට හිටපු දැමැන්තෝ හිටියා. නමුත් එක දෙයක් මට කියන්න ඕනේ ඒ සීලුම දෙනාගෙන් මම උපදෙස් ලබා ගන්න අවස්ථාවලදී මට 95%ක්ම ලැබුණේ නෙගටිව් ආන්සර්ස්. නමුත් මගේ ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය ඊට වඩා මගේ ප්‍රබලව තිබුණා.
මට ඕන වුණා නෑ මම රටේ යම්කිසි නිෂ්පාදනයක් හොඳ දෙයක් දීලා මම ලංකාව මේක පත් කරනවා කියන අදිෂ්ඨාන පූර්වක තමයි මම චරිත් ගෲප් ඔෆ් කම්පැනි එක බිහි කරේ. මට මුලින්ම දායකත්වයක් මට ලබා දෙන්න හැකිවුණේ මේ හෙයාඩයි එකකින්. ඒක විශේෂ සිද්ධියක් තියෙනවා. මම ඉන්දියාවට මට සමහර අවස්ථාවකදී මට යන්න වුණා සම්මන්ත්‍රණයක් සඳහා. මම ගිහිල්ලා ඉන්න වෙලාවේ මගේ ඇත්තටම අවුරුදු 22 ඉඳන් මගේ කොණ්ඩේ සුදු වෙන්න පටන් ගත්තා. ඉතින් මට ඒ සඳහා යනකොට මට මගේ ඩ්‍රයිවර්ගේ ගෙනියන්න බැරි වුණා. ඒ වස්සේ මට අවශ්‍ය වුණා ඉන්දියාවේ කොහෙන් හෝ තැනකින් ගිහිල්ලා ඩ්‍රයිවර්ගේ පාවිච්චි කරලා මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. නමුත් කනගාටුයි ඒ දේ මම කරගන්න හදිස්සියේ ගියා. මට ඒ සියලුම දේවල් අහිමුණා. නමුත් මම මගේ සම්මන්ත්‍රණය කටයුතු කරා. නමුත් මට ඕන වුණා තවත් යම්කිසි ඩ්‍රයිවර්ගයක් තියෙනවා නම් මගේ ඔළුවට ගාගන්න. ඒ හේතුව තමයි සතිය දෙකක් මම ඉන්දියාවේ ගත කරන නිසා මට රූපලාවණ්‍යත් මට රැකගත යුතු තරුණයෙක් හැටියට. දැන් තරුණයෙක් කියන්නේ ඔබතුමා ඒ කාලේද එහෙම නැත්නම් මේ කාලේද? තාම තරුණද? ඔබ අහන ප්‍රශ්නය තරුණ කියලා මම හැඟුවා අදද එදාද කියන එක. නමුත් ඒක මම බාර කරනවා ඔබටත් ජනතාවටත් ඒක තේරුම් ගන්න කියලා. ඒ කවදද? නමුත් මම කතා කරන්නේ මගේ වයස අවුරුදු 22 කාල සීමාව. නමුත් ඔබතුමා හිතින් වයසට ගියපු පුද්ගලයෙක් නෙවෙයි කියන එකයි මා අදහස් කළේ. මොකද ඔබගේ සිතුවිලි එදා අවුරුදු 22 තරම් අදටත් තාරුණ්‍යයි. තාරුණ්‍ය සිතුවිලි ඔබ තුළ තියෙන්නේ. ඒ ඒ ඒ සිතුවිලි ඇති කරගන්නේ කොහොමද? අපි ඒක ඒක පොඩ්ඩක් කතා කරන්න ඕනේ ගැන. අප සිතුවිලි අපේ ධෛර්යමත් කරනා වගේම එදා සිතුවිලට වඩා අද සිතුවිලිත් අපේ ප්‍රබල විය යුතුයි. ඒකට ගුණාත්මක භාවය අපේ දියුණු කරගන්න ඕනේ. විශේෂයෙන් අපි මම බෞද්ධයෙක්. මම බෞද්ධ කටයුතු වල සම්බන්ධ වෙනා වගේ මගේ ඇඟේ තියෙන බෞද්ධකම මම දියුණු කරගන්නවා. සදාචාරාත්මකකම දියුණු කරගන්නවා. ඒ වගේම ගත යුතු හැම උපදේශක්ම මට වඩා පහත ඉන්න පුද්ගලෙක් කියලා මම හිතන්නේ නැහැ. ඒ සියලුම දෙනාගෙන් ඒ උපදෙස් අරගෙන මගේ ජීවිතේ සාර්ථක කරගන්නට මම හැම තත්පරයකම මම උත්සාහ කරන්නේ. ඒක තමයි මහතෙන දිහාකි හොඳම පිළිතුර. රටවල් 43ක් අතුරින් ඔබ නයිට් පදවියක් ලබනවා. මොකක්ද මේ උත්තරීතර නයිට් පදවිය? කොහොමද ඔබතුමාට මේ නයිට් පදවිය ලැබුණේ? මොනවද ඔබතුමා කරන සමාජ සේවා? අපි වැඩක් කරනකොට අපි හැමදේම කරන්නේ මේ ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා නෙවෙයිනේ. අපි කරන්නේ අපේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සහ අපේ ආගමට අපි හැම කෙනෙක්ටම අපි කරන්නේ යුතුයකමක්. අපි කල යුතුය මිනිස්සෙක් විදියට අපි මේ දේ කළ යුතුය. නමුත් අපි කරන ගෞරවණීය දියක් වෙනුවෙන් අපිට ඒ පිටිපස්සෙන් එනවනම් යම්කිසි ඇප්‍රිසියේෂන් එකක් අපි තවත් ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වීමක් තමයි මම දැක්කේ. ඇත්තටම මට සර් නම්බුනාමය ලැබෙන්න ඉස්සෙල්ලා මම මේ ශ්‍රී ලංකාවේ දැනටත් මම විශාල සමාජ මෙහෙවරක් කරනවා. මට මතකයට එනවා මට නයිට් නාමය ලැබෙන්න ගොඩක් ඉහළින් මට ඒක ලැබුණේ මම සිංහ ජාත්‍යන්තරයේ 306 සී කියන සිංහ ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවේ කැබිනට්ටුවේ වයසර දැනට 12ක් 15ක් පමණ මම කැබිනට්ටු ප්‍රධාන නිලධාරි. ඒ තුලින් අපේ ඉන්න වත්මන් අපේ සිංහාධිපති බිනර මැතිතුමා යටතේ මම සහ ඉස්සල්ල හිටපු සියලුම ගවනස්ලා යටතේ මේ රටට ලොකු සමාජ සත්කාරයක් කරා.
ඒ සමාජ සත්කාරයෙන් ඇතුළේ තමයි මම රෝදපුටු ගෙනල්ලා සම්පූර්ණයම අබ්බගාචල නැකිට ගන්න බැරුව හිටපු අපේ අසනයිනට රෝධපුටු බ්‍රෑන්් ්‍යු රෝධපුටු මන් ජපානයෙන් ගෙනල මම ප්‍රධානය කරා. ඒ වගේම ඇස්කන්නාඩි නේත්‍ර දෙක හරියට බැලන්ස් කරගන්න බැරුව පේෙන් නැතුව ඉන්න අය වෙනුවෙන්. මම එතන්නේ ඇස්කන්නාඩි දහදාකට වැඩි ප්‍රමාණයක් මම දීලය නේත්‍ර දෙක මම පාදල තියෙන. ඒවගේම අපේ පන්සල් වලට මම පන්සල්වලට ප්‍රධාන දායකත්වයක් දරනවා පන්සල් හතරක පහග. විහාරස්ථානවල මම විහාරස්ථානවල දියුණුව සඳහා කටයුතු කරනවා. මේ මෑතකදී මම බෞද්ධ සාරාණත් බෞද්ධ මධ්‍යස්ථානයේ ගංගොඩවිල මම දේවාලයක් පවයි පන්සලට හදල දීලා මුරගලක් හදල මුරගල් ප්‍රධානය කරලා ඒවගේම සඳකට පහනුවල් නිර්මාණය කරලා අපේ පන්සල් දියුණු කරන්න කටයුතු කරනවා. සාරණ බෞද්ධ මධ්‍යස්ථානයට අඩුපාඩුවක්ව පැවති දේවාලයක් අවශ්‍යතාවය අපේ නායක ස්වාමීන් වහන්සේ මාහට දන්වා සිටියා. මා මේ ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙක් හැටියට මම නායක ස්වාමීන් වහන්සේට මම කිව්වා අප මේ කාර්යය අපි මේ පන්සලට අපි දායාද කරමු ස්වාමීන් වහන්සේ අපි මේ වැඩේ ආරම්භ කරමුයි. මේක තමයි අපි බෞද්ධ ශාසනයට අපේ ආගමට අපි කළ හැක්කේ අපි හම්බ කරගත්තු යම් කිසි දෙයකින් අපි පිනක් සඳහා කටයුත්තක් කළ යුතුයි. ඒ චේතනා මුදුන්පත් කරගෙන සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානයේ විවෘත කරනු ලැබුවේ පවුලේ සියලුම දෙනාගේ මුදලින් විශේෂයෙන් මාගේ දෑබර බිරිය කුමාරගේ නිලුෂිකා කුමාරගේ මැතිනියටත් චරිත් කුමාරගේ මගේ දරුවටත් එවැගේම ජිනී කුමාරගේ මගේ දියණියටත් ඒ සියලුම දෙනාගේ ආශිර්වාදයේ පිට අපි සාදා පූජා කරනවා බෞද්ධ මධ්‍යස්ථානයට විෂ්ණු දේවාලයක්. අපි පුළුවන් තරම් අපගේ ආගම දියුණු කරමු, අපි සදාවත්ව ජීවත් වෙමු, අපි හම්බ කරගත් මුදලින් යම්කිසි දායාදයක් දීලා අපේ සමාජය අපේ රට අපි ගොඩනගමුයි කියන ඒ පණිවිඩය මම ජනතාවට දෙන්න ලෑස්තියි. දැන් ඔබතුමා ජාත්‍යන්තරයේ දිනූ පුද්ගලයෙක් කියලා හොඳටම පැහැදිලි වෙනවා. දැන් ඔබතුමාගේ මේ පැලඳගෙන ඉන්න ජාත්‍යන්තරයේ දිනූ ලාංඡනවලින් අපි ඒ ගැන පොඩි විස්තරයක් කරමු. ඔව්, මම හිතන්නේ මේ ලාංඡන මට ගොඩක්ම ශ්‍රී ලංකාව වගේම ජාත්‍යන්තරව මට ලැබුණ ත්‍යාගයන් එම ජාත්‍යන්තර රටවලට මම මගේ දැනුම ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙනින් මම දැනුමක් ලබා දීලා මම සම්මන්ත්‍රණ මම ලෙක්චර්ස් වලට යනවා. ඉතින් ඒ රට ඒක ඇප්‍රිෂියේෂන් එකක් විදියට හැම රටයකදීම මට ඒ බැජ් එකක් ලබා දීලා තියෙනවා. විශිෂ්ටම සේවාවක් ලබා දීම සම්බන්ධයෙන් තමයි ඒ ලෝකයේ රටවල් ලබා දීපු මේ ලාංඡන. නමුත් මම ඉහළින්ම තියෙන්නේ මගේ ශ්‍රී ලාංකේය බැජ් එක. නමුත් ඒක මම ලංකාවට කරපු උතුම්ම සේවය වෙනුවෙන් තමයි ශ්‍රී ලාංකේය බැජ් එක මම ඉහළින්ම මම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතාමත් වටිනා බැජ් එකක් මට තියෙන්නේ මේ ලයන්ස් එකෙන්. අපි ජාත්‍යන්තර වශයෙන් සිංහ සමාජවලට අපි කරලා තියෙන සේවය සම්බන්ධයෙන් තමයි මේ ලාංඡන ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේවා සමහර අවස්ථාවලදී මම පළඳින්නේ බොහොම ගැඹීරව. ඇත්තටම හරි හදින් හදපතලින්ම අපි සන්තෝෂ වෙමින් තමයි මේ අපි පළඳින්නේ. ව්‍යාපාරිකයෙකු කිව්ූ පමණින් ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු වෙන්නේ නැහැනේ. නමුත් මා බොහෝ අවස්ථාවලදී ඔබතුමා දැකලා තියෙනවා සමහරලාට රත්තන පිටියේ සිපෙට්කෝ පෙට්‍රල් ෂෙඩ් එකේ ඔබතුමා හවස්වරුව වෙනකොට සැරිසරනවා. තවත් සමහරලාට රාත්‍රී 10ට විතර ඔබ අර ඇවිදින මන්තිරෝක ඇවිදිනවා. නොනිදර පුද්ගලයෙක්ද ඔබ? ඔව්, ඒක ඇත්තයි. මම ප්‍රායෝගික සභාපතිවරයෙක් කියන්නේ මා නිතරම
මගේ සේවකයන් සමග මං ගැවසෙන කෙනෙක්. මම කවදක්වත් කාමරයකට සීමා වෙන්නේ නැහැ. මගේ ඕනෑම සේවකයෙක්ට හෝ පාරිභෝගිකයෙක්ට ඕනම අවස්ථාවක මගේ දුරකථනයට සම්බන්ධ වෙලා මගේ දැනුම එංගලු ගන්නෝ. ඒක මම හරි කැමතියි. මොකද මම දැනගත යුතුයි ඒ අයගේ මගේ උගත්කම තිබුණට මදි මම ඒක ෂෙයා කරගන්න. දෙවන දේ තමයි ඔබ මගෙන් ඇහුවා මම රත්නපිටිය සිපෙක්කෝ ඉන්ධන පිරුම්හල සහ බද්දේගම ඉන්ධන පිරුම්හල සහ අම්බලංගොඩ පිරුම්හලවල ඔබ මාව සමහර අවස්ථාව දැක තිබෙනවා. ඔව් ඒක තමයි. ඒක දකින්න ඇත්තටම හේතුව මම ඔබට කිව්වේ මම ප්‍රායෝගිකයි. මට ඕනේ විශේෂයෙන් මෙම ඉන්ධන පිරුම්හල්වල පාරිභෝගිකයන් පැමිණෙන අයට ඉතා ඉක්මන් විශිෂ්ට සේවයක් ලබා දීලා හැකි ඉක්මනින් ඔවුන් පිට කිරීම තමයි මගේ බලාපොරොත්තුව. මම ඒ සඳහා මගේ සියලුම සේවකයන් මම ට්‍රේන් කරලා තියෙනවා. ඇඟේම තමන්ගේ තියෙන්න ඕනේ මේක මගේ ආයතනයක් අපේ ආයතන මගේ රැකියාවක් නෙවෙයි කියන. ඇත්තනම් මම එවැනි අය තමයි මගේ ආයතනවල මම සම්බන්ධ කරන් තියෙන්නේ. ගනුදෙනුකරුවන් අපි සුහද සේවයක් ලබා දෙමින් නැවතත් ඔවුන් අපි ළඟට එන කාර්යක්ෂම සේවාවක් තමයි මම ඒ කරලා තියෙන්නේ. හැමතැනම ප්‍රායෝගිකව කරන්නේ ඒක තමයි. I'm Chirani Manchila, working as an accounts executive. I'm main responsible of making all the supplementary accounts documentation to chief accountant. And the main objective of doing to this conduct the proper accounts in the group of company. So therefore, I'm grateful to assist to this group of company. තරා දෙවි කෙනෙක් ඇවිල්ලා ඔබට බාර දෙනවා මේ රට පාලනය කරගෙන යන්න. දැන් ඔබ කොහොමද ඔබේ ව්‍යාපාරික ප්‍රජාව සමග ගනුදෙනු කරන්නේ? මේ ව්‍යාපාර නගා සිටවන්න ඔබතුමා මොනවද කරන්නේ? අපි පොඩි විස්තරයක් කරමු ඒ ගැන. මම හිතන්නේ ඔබ ඇහුවේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමකින්. ඔව් ඒකට පිළිතුරක් තියෙනවා. මම හිතන්නේ අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕනේ අංක එක. ආර්ථිකයක් රටේ කවදක්වත් බැහැ මිනිසුන්ට මිනිසුන්ගෙන් බදු අය කරගෙන රටේ ආර්ථිකයක් හදන ඒකක් නෙමෙයි ප්‍රතිපත්තියක් අපේ රටේ තියෙන. අපි ඒක නෙමෙයි අපේ තියෙන රටේ ප්‍රධාන ආර්ථික ක්‍රමවේදයක්. දැන් උදාහරණයක් ගත්තහම ජපානයේ මුළු ලෝකෙටම වාහන යවන ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා. ඇමරිකා මුළු ලෝකෙටම තිරුඟු පිට දෙනවා. ජර්මනිය මුළු ලෝකෙටම මැෂින් දෙනවා. ඒගොල්ලගේ ආර්ථිකය ඒක තමයි. නමුත් අපිට රැඳෙන්න බෑ අපේ රටේ ආර්ථිකයේ ජනතාවගේ බදු මතින් ජීවත් වෙන රජයක් අපිට හදන්න බෑ. අපි ඒ සඳහා ආර්ථික පසුබිමක් හදන්න ඕනේ. ආර්ථික පසුබිම කියන්නේ අපේ රටේ ආයෝජන ඇති කරන දේශීය නිෂ්පාදන පිටරට යවන්න ඒ වලින් ආදායම් ලබන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ උපදේශයන් සහ උදව් උපකාර දෙන්න ඕනේ. ඒ වගේම ලංකාවට ගෙන්නන්න ඕනේ. ඒ ආර්ථික ව්‍යුහයක් හදලා බදු වලින් තොර රට ගෙනියන්න ජනතාවට හැකියාව දුන්නොත් මචන් ජනතාව ඒ පුද්ගලයව තෝරයි රටේ ඉහළම පුටුවට. ඒක තමයි මට හිතෙන්නේ. ඔබතුමාගේ මේ ව්‍යාපාරය ගොඩනගන්න මේ ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යන්න සාර්ථක දරු දෙදෙනෙක් ගේ අම්මා කෙනෙක් විදිහට ඒ කටයුතු කරගෙන යන්න මොනවද ඇය කළේ? කෙසේද ඇය මේ කටයුතු වලට දායක වුණේ? සා මගේ සාර්ථකත්වයේ පිටිපස තමයි මගේ ආදරණීය බිරිය ඇය ජයනි නිලූෂිකා කුමාරගේ මැතිණිය. මට හැම අවස්ථාවකදීම ඇය මගේ පිටුපසින් ඉඳලා මට ශක්තියක් ධෛර්යයක් මට වාසනාවක් මට ලබා දුන්නා. ඇය වැරදි තැන් හැදුවා. හරි තැන් ඇය නිතරම මට පෙන්වලා දුන්නා. ඔබ යන මේ ගමන හරි. ඒ වගේම දැඩි කැපකිරීමක් ඇය මගේ පිටුපස්සෙන් හිටියා. ඒ කැපකිරීම තමයි අපි මේ තත්ත්වයට එන්න. අපි සමහර රෑ 12 එක වෙනකන් අපිට වැඩ කරා. නමුත් ඇය මට තේකක් හෝ හදලා දීලා පිටිපස්සෙන් ඉඳගෙන මාව හුදකලා කරේ නැහැ. මට හැම අවස්ථාවකම ඇය මට ඒ සහයෝගය ලබා දීලා මම යන ගමනට ආශිර්වාද කළා. මේ මගේ ජයග්‍රහණයට ඇය 75%ක්ම මගේ තියෙන 25%ක් කියලා අපි හිතමු. 75%ක් ඇය මට ලබා දුන් දායකත්වය තමයි අද මම මේ තත්ත්වයට ආවේ. I am Jayani Kumarage. I am the managing director of the Charit Group of Companies. I am looking over the distribution of the company. ඒ වගේම තමයි මගේ දරු දෙදෙනා. මගේ දරු දෙදෙනාට මට අවශ්‍ය වුණා ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ අධ්‍යාපනය තුලින් අද ඒ දෙදෙනාම එංගලන්ත නෝතම්බ්‍රියා යුනිවර්සිටි එකේ අද මාස්ටර්ස් ක්වොලිෆයිඩ්ලා අද PhD වලට වරම් ලබා තිබෙනවා. චරිත් කුමාරගේ මගේ පුතා මට විශාල ධෛර්යයක්.
ඔහු මට ලබා දෙන දායකත්වයෙන් මට පිටරට ඉඳන් හැම අවස්ථාවකදීම මට කතා කරනවා. කතා කරලා මට කියනවා ව්‍යාපාරේ මෙන්න මේ දේ කළ යුතුයි මේක කරන්න ඕනේ. ඒක තමයි දරුවෙක්ගෙන් ලැබිය යුතු පියෙකුට ලැබිය යුතු ශක්තිය. ඒ වගේම මගේ දියණිය ඇයත් මගේ පිටිපස්සෙන් ඉඳගෙන ඇය මට නිතරම මට කතා කරනවා. ඇය විශ්වවිද්‍යාලයේ එංගලන්ත විශ්වවිද්‍යාලයේ PhD ගෝල්ඩ් මෙඩල් එක කරා යන අවස්ථාවක ඇය පළවෙනි අදියර ගෝල්ඩ් මෙඩල් ලැබුවා. මම පියෙක් වශයෙන් ඇත්තටම සන්තෝෂ නැහැ. හැම දෙමව්පියෙක්ම සන්තෝෂ වෙන්නේ තමන්ගේ දරුවෙක් ඉහළ තැනක ඉන්නවා දකින්න. ඒ වරමත් මට ලැබිලා තියෙනවා. ඒ දරු දෙදෙනාගේ ලැබෙන මේ ව්‍යාපාර සාර්ථකත්වයේ පිටුපස ඒ සියලු දෙනා ඉන්නවා. ඒකත් ඒ දේ සිදු නොවුණත් මම ඒ දේ කියන්න සූදානම්. නමුත් ඒ දේ සිදු වෙනවා මම හිතන්නේ වාසනාවන්ත පියෙක්. I'm Jeannie Kumaroke, a director of Chari Group of Companies. I'm the daughter of the chairman and the managing directors of this company. Currently, I'm studying my doctorate in UK. Meanwhile, I work as the director of strategy. අපේ ලංකාවේ දූ පුතුන් මේ මේ මේක හරි ඛේදජනක කතාවක්. බොහෝ විට දියුණු වෙලා යම් තැනකට ආවට පස්සේ ඔවුන් රට හැර යන තත්ත්වයක් තියෙනවා. මොකද මේ රටේ තිබෙන වාතාවරණය ඔවුන්ට අප්‍රියයි. ඔබේ දුව සහ පුතා මොනවද මේ ගැන හිතන්නේ? ඔවුනුත් රට දාලා යයිද? ඔබ හරි. උගතුන් රට හැර යනවා. ඒ උගත් බුද්ධිය සම්පත අපේ රටට අහිමි වෙනවා. මෙන්න මේ දේ තමයි අපේ රටේ අප රකගත යුත්තේ. අපේ බුද්ධිමය සම්පත පිටරටවල් ඇත්තටම සූරා කරනවා. අපේ රටට ඒ සම්පත අපිට ලැබෙන්නේ නැහැ. මම නිතරම දරන මතය තමයි තමන් පිටරට ඉහළ අධ්‍යාපනය ලැබුවත් මගේ රට ශ්‍රී ලංකාව, මගේ මව් රට ශ්‍රී ලංකාව, අප සිංහල බෞද්ධ කියන මේ ටික අරගෙන අපේ රටට ඇවිල්ලා අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණු කළා. ඔබගෙත් කැමැත්ත අනුව ඔබට යම් කිසි දෙයක් පිටරට කරන්න පුළුවන් කියන එක තමයි මගේ දරු දෙදෙනාට මා දීලා තියෙන මැසේජ් එක. මොනවද ඊළඟ බලාපොරොත්තු? බොහෝ දෙනා යම් එක්තරා ස්ථාවරයකට ආවට පස්සේ අර කියන්නේ මේ නිලය බලය කියලා. ඔබත් බලය හොයාගෙන යයිද? දේශපාලන චරිතයක් වෙයිද? ඔබතුමා මොනවද ඒ ගැන හිතන්නේ? මට ඇත්තටම මම ඒ ගැන එච්චරම පැහැදීමක් නැහැ දේශපාලන ක්ෂේත්‍රයට එළඹෙන්න. නමුත් ආරාධනා ගොඩක් ලැබී තිබෙනවා. සිංහලයක් වශයෙන් අපි අද පත්වලා තියෙන තත්ත්වය සහ බෞද්ධයෙක් වශයෙන් අපි පත්වලා තියෙන තත්ත්වය අපි රැකගත්තේ නැත්නම් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ කියන එක අපි බොහෝ දෙනෙක්ගේ අද මතකයන් අවදි වෙලා තියෙනවා. මම හිතන්නේ මේ අවස්ථාවේ අපි නිහඬව සිටීම නෙමෙයි අපේ යුතුකම. රණ්ඩු කර ගැනීම සහ විප්ලව කිරීම නෙමෙයි අපේ අදහස. අප අද සිංහල බෞද්ධකම රැකගන්න නම් මේ රටේ ඒ ස්ථාවරය අප රැකගන්න ඕනේ. නමුත් ඉතින් ඉදිරියේදී සමහරලාවට ඒක තවදුරටත් රැකගන්න පියවරක් කියන්න ඕන වුණොත් අපි ඒ ගැන හිතා බලමු. චරිත් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් ආචාර්ය ස ක්ලැරන්ස් කුමාර්ගේ මැතිතුමන්, ඔබතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඔබේ අත්දැකීම් අපත් සමග බෙදා හදා ගැනීම පිළිබඳව. එහෙමනම් අපිට අදට සමුගන්නට අවසරයි. ලබන සතියේ හරියටම උදෑසන 10:30ට ඔබේ නිවසට එනවා ගෝල්ඩන් ලයන් ස්තුරින්. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.